ආයුබෝවන් ඔබ එක්වන්නේ ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින් මම ශ්‍රීහාන් කනිෂ්කාර්ය සිංහ මම දිමුතු ඒකනායක මඬවල මුලින්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත ආසියාවේ හොඳම වනජීවී සංචාරක රට ශ්‍රී ලංකාව අටවෙනි පාර්ලිමේන්තුවේ සිව්වන සැසිවාරය හෙට එතනොල් ආනයනය අත්හිටු වීමේ අරමුණ මොනෝ මිලදී ගැනීමට වඩා අපි හිතනවා ආනයනය තුල වෙනත් ජාවාරම් වලට ගිහිලා තියෙනවා දුම්රිය මගීන්ට සහන එළවලු මල්ලක් වනජීවී සංචාරක කටයුතු සඳහා ආසියාවේ හොඳම රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා ආසියාවේ රටවල් සම්බන්ධයෙන් විශේෂ සමීක්ෂණයක් සිදු කර තිබෙනවා එම සමීක්ෂණයේදී ශ්‍රී ලංකාවට පළමු ස්ථානයේ හිමිව තිබෙන්නේ ආසියාවේ ප්‍රමුඛතම ප්‍රකාශන 10ක් මගින් මෙම සමීක්ෂණය සිදු කර තිබෙනවා ඒ අනුව ශ්‍රී ලංකාව වනජීවී සංචාරක කටයුතු සඳහා ආසියාවේ හොඳම රට බවට පත්වීම පිළිබඳ ගෞරවනීය සහතිකය කුවාලාලම්පුරෙහිදී මෙරට නියෝජිතයන් වෙත බහර දී ඇති බවයි වාර්තා වන්නේ මේ අතර මහා බ්‍රිතාන්‍යයේ සන්ඩේ ටයිම්ස් පුවත්පත මෙම වසරේ ලොව හොඳම ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබෙනවා රටවල් 20ක් එම පුවත්පත තෝරාගෙන තිබු අතර ඉන් පළමු ස්ථානයයි ශ්‍රී ලංකාවට හිමි කර දී ඇත්තේ අටවෙනි පාර්ලිමේන්තුවේ සිව්වෙනි සැසිවාරය හෙට උත්සවාකාරයෙන් ව්‍යුර්ථ කිරීමට කටයුතු යොදා තිබෙනවා ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අටවෙනි පාර්ලිමේන්තුවේ සිවවන සභාවාරය හෙට පෙරවරු 10ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වීමට නියමිතයි. නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මෙහිදී සිදුවන පා. පාර්ලිමේන්තු සැසිවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීම වෙනුවෙන් සම්මාන වෙඩිමුර 21ක් ඇතුළු උත්තමාචාර පිරිනැමීමට සූදානම් කර තිබුණු අතර එම කටයුතු ජනාධිපතිතුමාගේ උපදෙස් මත අත්හිටුවා තිබෙනවා. එහෙත් උත්සවය චාම් අයිරින් හා අභිමානවත්ව පැවැත්වීමටයි කටයුතු ද ඇත්තේ. හිටපු ජනාධිපතිවරුන් හිටපු අග්‍රාමාත්‍යවරුන් රාජතාන්ත්‍රිකින් ඇතුළු 600කට අධික ආරාධිත අමුත්තන් පිරිසක් මේ සඳහා සහභාගී වෙන බව පාර්ලිමේන්තුවේ වේත්‍රතාරේ නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසනවා. අධිකාරු ජනාධිපතිතුමා පැමිණීමත් සමගම මෙම අවස්ථාවේ විශේෂ දෙයක් සිද්ධ වෙනවා. එතුමාගේ දජය උඩුකුඹු කිරීමක් සිද්ධ කරනවා. පාර්ලිමේන්තුවේ දොරටුවෙන් ඇතුළු විගස ආශිර්වාද කිරීමක් හැටියට ජයමංගල ගාථා ගායනා කිරීමක් සිද්ධ කරනවා. ඉන් පසුව ජනාධිපතිතුමාව පැලඳුම් කාමරය වෙත කැටුව යනවා. පෙරවරු 10ට ගණපූර්ණ සීනුව නාදවීම අවසන් වූ විගස පාර්ලිමේන්තු සභාගර්භයට යෑම ආරම්භ කරනවා. අධිකරු ජනාධිපතිතුමා අසුන් ගන්නේ ගරු කතානායකතුමාගේ ආසනේ නෙමෙයි පිළියෙල කර ආසනයක් තියෙනවා එතුමාගේ දජයත් සමග. පසුව තමයි අතිගරු ජනාධිපතිතුමා ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කෙරෙන්නේ. මේ අතර ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැසීමක් අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්ුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැතිවීම රැස්වීමේදී හෙට පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයේදී අනුගමනය කරන ක්‍රියාමාර්ග පිළිබඳ අවධානය යොමු කෙරුණා. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් අද පැවැත්ුණා. ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට ආරම්භ වන පාර්ලිමේන්තු සැසිවාරයේදී ගතියුතු ක්‍රියාමාර්ග පිළිබඳ මෙහිදී අවධානය යොමු වූ බවයි ඊට සහභාගී වූ මන්ත්‍රීවරුන් සඳහන් කළේ. පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ කිරීම සම්බන්ධයෙන් මැති ඇමතුරුන් කීප දෙනෙකු අදහස් පළ කළා. අලුත් සැසිවාරය ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරනවා. ඒ සඳහා සියල්ල සූදානම් වෙලා තියෙනවා. ඒ වෙලාවේදී සභානායකතුමාත් ඒ වගේම ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක විපක්ෂ නායක ඇතුළු තනතුරු වලට එයාගේ නම් යෝජනා වෙනවා. ඡන්දයක් මොන හරි යොමසන්න තියෙනවද? නෑ නෑ එහෙම මොකුත් නෑ. මේ වෙනකොට රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ පාර්ශවයයි සජිත් ප්‍රේමදාස මහත්තයාගේ පාර්ශවයයි එකඟ වෙලා තියෙනවා ඡන්ද විමසීමක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලා. සුළු උත්තරයක් තියාගෙන ආණ්ඩුවක් හැටියට රැස් වෙන්න යන ඔබ කොහොමද මේ අභියෝගයට මුහුණ දෙන්නේ? ඒකට කිසි ගැටලුවක් නෑ. මොනම හේතුවක් නිසාවත් අය පාර්ලිමේන්තු කල් තියන්නේ. අපි පාර්ලිමේන්තු කල් තියන්න අපට අවස්ථාවකුත් නෑ. 69 ලක්ෂයක් ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න අපට වගකීමක් තියෙනවා. හැබැයි මේ පාර්ලිමේන්තුවේ තියෙන්නේ 69 ලක්ෂයකින් ජනතාවගේ නියෝජනයක් නෙමෙයි විකෘති නියෝජනයක්. ඒ නිසා තමයි අපි කියන්නේ මේ පාර්ලිමේන්තුව විසිරිය යුතුයි. ඒක ජනාධිපතිතුමාට එන පළවෙනි අවස්ථාවෙම එතුමා ඉෂ්ට කරයි කියන අපේ බලාපොරොත්තුවක් තියෙනවා.
බහුතරය නැතුව පාර්ලිමේන්තුවේම දිගට පවත්වාගෙන යන්න පුළුවන් හදිසියේදී නෑ දැන් ඒගොල්ලෝ 46ක් තියාගෙන පාර්ලිමේන්තුව ගිනිච්චානේ දැන් අපට 96ක් ඉන්නවා අපට පොඩි ගානයි මදි ඒක නිසා අපිට ඕන නම් ඒකත් අරන් පෙන්වන්න පුළුවන් පාර්ලිමේන්තුවේ බහුතරය නිසා ගැටලුවක් වෙන්නේ නෑ මේ අතර පාර්ලිමේන්තුවේ නව සභානායකවරයා ලෙස අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පත් කර ඇති බව වාර්තා වෙනවා අනුපක්ෂයේ නව සංවිධායකවරයා වන්නේ අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතායි විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුරේට පාර්ලිමේන්තු මන්ත්‍රී කාන්ත කරුණාතිලක මහතා නම් කර තිබෙනවා අට තිබුණු විශේෂත්වය තමයි අපි විපක්ෂයට පත්ුණයින් පසුව හෙට පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කරන්නට මත්තෙන් පවත්වපු ප්‍රථම කණ්ඩායම් රැස්වීම අද දවසේ පැවැත්. ඒ විතරක් නෙමෙයි ඒ රැස්වීමට නව විපක්ෂ නායකවරයා හැටියට පත්වෙන සජිත් ප්‍රේමදාස මැතිතුමා ඒ වගේම සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇතුළු සියලුම පක්ෂ නායකිනුත් මන්ත්‍රීවරුනුත් සහභාගී වුණා. එතනෝල් ආනයනයේ සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට රජය තීරණය කළේ දේශීය කර්මාන්ත නගා සිටුවීමේ වැඩපිළිවෙලේ එක් අදියරක් යටතේ බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියා. එතනෝල් ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කරා. පිටි ගමන් මෙවැනි තීරණයක් ගත්තේ ඒකේ ප්‍රධාන හේතුව වෙන්නේ අපේ රටේ සීනි කර්මාන්ත ශාලා පවතිනවා. අතුරු ප්‍රතිඵලයක් හැටියට නිපදවන එතනෝල් මිලදී ගැනීමට වඩා අපි හිතනවා ආනයනය තුළ වෙනත් ජාව ආරං වලට ගිහිල්ලා තියෙනවා. ඒ නිසා අපේ ප්‍රථම කාරණාව වෙන්නේ මේ දේශීය වශයෙන් අතුරු ඵලයක් හැටියට නිපදවන එතනෝල් ඒ අවශ්‍ය නිෂ්පාදනය සඳහා ලබා දීම මෞබිමේ අභිමානය ලෝකයේ හමුවේ ඔසවා තැබීමට බදුල්ල මධ්‍යමහ විද්‍යාලයේ රෙහාන් ආදිත්‍යට හැකි වුණා. ඒ ජපානයේ ටෝකියෝ නුවර පැවති ජාත්‍යන්තර ගණිත ඔලිම්පියාඩ් තරගාවලියෙන් රටවල් 162ක් අභිබවමින් රන් පදක්කම දිනා ගනිමිනුයි. ජපානයේදී මෙම ඔලිම්පියාඩ් අවසන් මහා තරගයේ පැවැත්වීමට පෙර හොංකොං නුවර සහ තායිලන්තයේදී රටවල් 162ක තරගකරුවන්ගේ සහභාගිත්වයෙන් තරගාවලිය පැවැතුණා. එහිදී රන් පදක්කම් හිමි කරගත් 8 දිනක ඇතුළු විශිෂ්ටයින් 11 දිනකු පරාජය කරමින් රන් පදක්කම හිමි කර ගැනීමට රෙහාන් ආදිත්‍යට හැකිව තිබෙනවා. එමින්ම මෙම තරගාවලියේදී ලකුණු 180න් 144ක් ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ පුංචි හපනාට හැකිවීම විශේෂත්වයක්. මෙම සුවිශේෂී ජයග්‍රහණය හිමි කරගත් රොයාන් ආදිත්‍ය ඊයේ සිය සම්මානීයද රැගෙන මව්බිමට පැමිණියේ සියලු දෙනාගේ උණුසුම් පිළිගැනීම මතවේ. රොයාන් ආදිත්‍ය වීරකෝන් බදුල්ල මධ්‍යම විද්‍යාලයේ 7 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබනවා. ඒ රටවල් ගණනාවක් අතරින් එතෙන්ට එන්න හැකියාව ලැබුණේ ඔහුගේ තියෙන ඒ ගණිතයේ දක්ෂතාවය නිසා. සුවිශේෂී වෙන්නේ කොළඹ වගේ ප්‍රධාන පෙළේ පාසල් වලට පරිබාහිරව බදුල්ල වගේ දුෂ්කර ප්‍රදේශයකින් මෙවැනි දරුවෙක් බිහිවීම සම්බන්ධයෙන්. අපේ විද්‍යාලයට රටට විශාල කීර්තියක් අත්කර දුන්න රෙහාන් ආදිත්‍ය ශිෂ්‍යයා කියන්නේ අපේ ලංකාවේ තරුවක් කියලා මම හිතන්නේ. 28වෙනි ජාත්‍යන්තර ගණිත ඔලිම්පියාඩ් තරගාවලිය මෙසේ ජයගත් රොයාන් ආදිත්‍ය පාසලේදී මෙන්ම නිවසේදීද විවිධ ක්ෂේත්‍රවලින් දක්ෂතා දක්වන දරුවෙක්. රෙහාන් ආදිත්‍යගේ මව සහ පියා වෘත්තියෙන් වෛද්‍යවරුන් සිය මාපියන් මෙන්ම දැයේ සියලු මාපියවරුන් මේ දරුවාගේ දක්ෂතාවට ආශිර්වාද කරනවා අපිට ඉන්නේ එක පුතයි කුඩා කාලේ ඉඳන්ම විවිධ අංශවලින් දක්ෂතාම් දක්වනවා මෙයාට ශිෂ්‍යත්වයම කරපු ටීචර්ස්ලා ගොඩක්ව මෙයා ගණන් වලට විශේෂයෙන් දක්ෂයි කියලා ඒ පන්නරයත් එක්ක තමයි අපි දැනගන්න ලැබුණේ මේ ඔලිම්පියාඩ් කියලා තරඟ තියනවා කියලා ඒ නිසා ඔලිම්පියාඩ් තරඟ වලට 2019 මුල සිටම වගේ අපි සහභාගී කරා එහින් අවසාන තරඟයට තීරණා ජපානයේ ටෝකියෝ නුවර මෙයා මේ ජයග්‍රහණය ලබා ගත්තේ ලෝකේ ජයගත් අපේ පුංචි හපනාගේ බලාපොරොත්තුවද වෛද්‍ය වෘත්තියෙන් රටම සුවපත් කිරීමයි මම හොංකොං ඉන්ටර්නැෂනල් මැතමැටිකල් ඔලිම්පියාඩ් එකට සහභාගී වෙලා ඒකෙන් රන් පදක්කමක් හා වර්ල්ඩ් ස්ටාර් අවෝඩ් එකක් ලබා ගත්තා. මම ඒකෙන් වර්ල්ඩ් ඉන්ටර්නැෂනල් මැතමැටිකල් ඔලිම්පියාඩ් එකට තේරුණා. ඒකෙන් රන් පදක්කමක් සහ වර්ල්ඩ් චැම්පියන් අවෝඩ් එක ලබා ගත්තා. මම ඉදිරියේදී වෛද්‍යවරයෙකු වීම තමයි බලාපොරොත්තු. මෞබිම වෙනුවෙන් රණවිරුව සංවිධානයේ කැඳවුම්කරු මේජර් අජිත් ප්‍රසන්න මහතා කොළඹ අපරාධ කොට්ටාසය හමුවේ පැය 3කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා දුන්නා. මේ අතර සිංහලයේ සංවිධානයේ ජාතික සංවිධායකවරයා හා මාධ්‍යවේදියෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලක් ඉදිරිපත් කිරීමද අද සිදු කෙරුණා.
මාධ්‍යවේදී ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා වගකිව යුතු බව මේජර් අජිත් ප්‍රසන්න මහතා පොලිස් මූලස්ථානයේ වෙත පසුගිය දෙසැම්බර් මාසයේදී පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඊට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීමටයි ඔහු කොළඹ අපරාධ කොට්ඨාසයට කැඳවා තිබුණේ. දැන් පොලිසියට තිබෙන වගකීමක් මගේ කට උත්තර විතරක් නෙවෙයි උදේ ගම්මන් පිළව කැඳවන්න ඕනේ පාඩ්ලීගේ හිටපු බිරිඳ නිර්මලාව කැඳවන්නට ඕනේ නිර්මලා විසින් පාඩ්ලීගෙන් වෙන් වෙන්න දාපු හෝමාගම සාධිකරණේ දික්කසාද නඩුගොනුව කැඳවන්නට ඕනේ ඒ නඩුගොනුවේ ගොඩක් විස්තර දිනවා ඒක අතුරුදහන් වෙලා තියෙන දැන් අපිට ආරංචි වෙලා තිබෙනවා මේ වෙලාවේ පාඩ්ලී චම්පික රණවක තමන්ගේ හිටපු බිරිඳ නිර්මලාව හංගගෙන ඉන්නවා අපිට ලැබෙන දින තොරතුරු අනුව ඇයටත් මේ කොළඹ අපරාධ කොට්ටාචරේ ඉන්න කියලා දීලා දෙන කට උත්තරයක් ගන්න අයව සංගවගෙන ඉන්නේ ප්‍රදීප් එක්නැලිගොඩ පැහැරගෙන මැරුවේ බුද්ධිංශ රණවිරු කියලා නම දෙනෙක්ට විරුද්ධව කොළඹ විශේෂ ත්‍රිපුද්ගල අපරාධ අධිකරණයක නඩු විභාගයක් යනවා පැහැදිලිව වැරදි විමර්ශන මත වැරදි පුද්ගලයන් අධිකරණයට දක්වලා තියෙනවා නීතිපතිට පුළුවන් නවත්තන්න කරුණා කරලා මේ සම්බන්ධව විමර්ශන කරලා නැවත වතාවක් මේ නඩුව පටන් ගන්න කියන ඉල්ලීමයි කරන්නේ මේ අතර අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියන් දුරකථන ළඟ තබා ගත්තේ යයි කියන සිද්ධියට අදාළව දිවයින පුවත්පතේ වාර්තාවක් පළ වී තිබුණා. ඊට අදාළව මාධ්‍යවේදී සමන් ගමගේ මහතාට විවිධ පාර්ශවවලින් මරණීය තර්ජන එල්ල වී ඇති බව සඳහන් කරමිනුයි. ඒ මහතා සහ සිංහලයේ සංවිධානයේ ජාතික සංවිධායක ප්‍රදීප් සංජීව පෙරේරා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙසේ පැමිණිල්ලක් ඉදිරිපත් කළේ. ඔය වැලිකඩ කැරැල්ලේ සිද්ධියේ දැනට යන නඩු කටයුත්තක ප්‍රධාන සාක්ෂිකරුවා ඉන්න අනුරාධපුර බන්ධනාගාරයේ රඳවලා ඒ පුද්ගලයා හිටි කාමරයක තිබිලා ජංගම දුරකථන දෙයක් සොයා ගන්න අනුරාධපුර බන්ධනාගාර නිලධාරීන් ඒ සිද්ධිය මම පුවත්පතර වාර්තා කරනවා වාර්තා කරා කියලා ඒ අනුරාධපුරයේ බන්ධනාගාරයේ ඉන්න සිරකරුවට කිසිසේත්ම අදාළ නොවන සුදේෂ් නන්දිමාල් සහ ශේනක පෙරේරා කියන දෙන්න ඇවිල්ලා මට විරුද්ධව පෙරේදා බින්දිදන්න ආරක්ෂා කිරීමේ පනත යටතේ ඒ ආයතනයට පැමිණිල්ලක් ඉදිරිපත් කරනවා මං ඒ සාක්ෂිකරුවගේ අයිතීන් උල්ලංඝනය කරා කියලා. ඉතින් ඇත්තටම ඒ දෙන්නට අදාළ නැහැ ඒ අනුරාධපුර බන්ධනාගාරයේ ඉන්න සිරකරුවාගේ සිද්ධිය මම පැමිණිලි කරුවා වෙලා ඉන්න නඩු නිමිත්තේ උන් දෙදෙනා තමයි විත්තිකරුවෝ. ඔවුන් එතනදී කරන්නේ මට පැහැදිලි තර්ජනයක්. මේ දුරකථන දෙක ළඟ තබා ගැනීම පිළිබඳව විමර්ශනයක් කරන්න කියලා පැහැදිලිව ඉල්ලා සිටිනවා. මොකද මේක ජාතිකවත්, ජාත්‍යන්තරවත්, රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධවත් ඉතා වැදගත් බැරෑරුම් ප්‍රශ්නයක් වන බැවින්. දුම්රිය මගීන්ට සහ රාජ්‍ය සේවකීන්ට සහන මිලට එළවලු මල්ලක් හා බාහඬ මල්ලක් ලබා දීමේ වැඩපිළිවෙල අද ආරම්භ කෙරුණා. ඒ මරදාන දුම්රිය ස්ථානයේදී. රාජ්‍ය මාත්‍ය සීවී රත්නායක මහතාගේ අදහසකට අනුව මෙය ක්‍රියාවට නැංවා ඇතේ. රුපියල් 800ක් පමණ වටිනා එළවලු මල්ලක් රුපියල් 500ක සහන මිලට ලබා දීම සිදුවනවා. එමින්ම අත්‍යවශ්‍ය භාණ්ඩ කීපයක් ඇතුළත් භාණ්ඩ මල්ලක් රුපියල් 500ක මුදලක ලබා දීමටයි පියවරගෙන ඇතේ. මෙම වැඩපිළිවෙල සම්බන්ධයෙන් කීප දෙනෙකු මෙසේ අදහස් පළ කළා. වැඩේ නම් හොඳයි. අපි බලන්න ගිහලා ඇතුළත් හොඳයිද කියලා බලලා තමයි ඊගව දවසේ තීරණය ගන්න වෙන්නේ. ඒක ඇත්තටම හොඳ ප්‍රජා සත්කාරයක්. ගොඩක් මිරයි මේ කාලේ එළවලු. ඒකයි රජ සේවක හැටියට ගොඩක් හොඳයි. ආර්ථික මධ්‍යස්ථානයෙන් ගන්නෙ ජනතාවට කැමති දෙයක් ඒක ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ප්‍රතික්ෂේප කරන්න කිසි ගැටලුවක් නැහැ. මල්ල ලියලා බලන්න පුළුවන්. රටක් බාරගත්තේ රටක් ආපස්සට හරවන්න නෙවෙයි රට සමග වැඩපිළිවෙලක් ඉස්සරහට ගෙනියන්න. ඉතින් මේක ආරම්භය මූලාරම්භයක් පමණයි. දැනට මරදාන ස්ථානයෙන් අපි පටන් ගත්තා වගේම හෙට දවසේ කොටුව ස්ටේෂන් එකත් ඒ වගේම දීප ව්‍යාප්තම ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා. රාජ්‍ය සේවකයන් අරමුණු කරගෙන තමයි මේ අවස්ථාව සලසා දෙන්න සූදානම් වෙලා තියෙන්නේ. ඒ වගේම දුම්රිය මගී ජනතාවටත් ඒ අවස්ථාව සලසා ගන්න පුළුවන්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය යටතේ ඉදිරි මහා මැතිවරණයේදී 3-2 ජයක් ලබා ගන්නා බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසනවා. ශ්‍රී දළදා මාලිගාවේ පුණ්‍යෝත්සවයකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ලක්ෂ්මණ යාපා අබේවර්ධන මහතා මේ බව සඳහන් කළේ. මල්ලොතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිබුල් කුමරේ විමල ධම්ම ස්වාමින් වහන්සේගේ මූලිකත්වයෙන්ුයි මෙම පින්කම පැවැත්වුණේ. 3-2 පාර්ලිමේන්තු බලයක් ලබා ගැනීමෙන් පසු 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ යම් යම් වගන්ති සංශෝධනය කර ජනතාවට වඩා ඵලදායී සේවාවක් ඉටු කිරීමට රජය සැලසුම් කරන බවද ඒ මහතා කියා සිටියා. ජනතාව ප්‍රකෘතිමත් කරන්න ඕන තමන්ගේ ව්‍යාපාර කටයුතු ක්ෂණිකව කරගෙන යන්න කියලා. පෞද්ගලික අංශේ විශාල දියුණුවකට අපි බලාපොරොත්තු වෙන ඉදිරි කාලේ ගේන්න පුළුවන් කියලා. ඒ වගේම ජනාධිපතිතුමාගේ අදහස අනුව රාජ්‍ය සේවය ඉතාමත්ම කාර්යක්ෂමව කරන්න ඕන. දූෂණයෙන් තොර රාජ්‍ය සේවයක් මේ රටේ ඇති කරන්න ඕන. මේකේ බලාපොරොත්තුව තියෙන්නේ රටක් වුණාම මේ රට යන්ත්‍රයක් වගේ වැඩ කරන්න ඕන දැන්. මොකද අවුරුදු ගාණක් අපි පිටිපස්සට ගිහිල්ලා හිටියේ. ඒකට දැන් තීන්දුව ගන්න පුළුවන් ජනාධිපතිවරයෙක් පත් වෙලා තියෙනවා. විශේෂයෙන් අගමැතිතුමයි ජනාධිපතිතුමයි දෙපැත්තේ නැති නිසා ගැටුමක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා මේ 19
මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ තියෙන යම් යම් රට අක්‍රිය කරන ක්‍රියාදාමයන් අපි වෙනස් කරන්න ඕන ඉදිරි කාලය ඇතුළත. ඒ නිසා තමයි පාර්ලිමේන්තුවේ 3-2 බලයක් අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ. මේ ගිය මැතිවරණදී කරපු එක දෙයක් තමයි ජාතිවාදී නායකයන්ට ඉල්ලීම් ඉල්ලන්න බෑ ආණ්ඩුව තුළ ඇවිල්ලා. මොකද ඒ ඔවුන්ගේ ඡන්දෙන් බලයට පත්ුනේ නැහැ. හැබැයි අපේ බලාපොරොත්තුවක් තියෙන දමිළ ජනතාවට මුස්ලිම් ජනතාවට ඔවුන්ට අපේ නායකෙක් නායකයන් යටතේ ඔවුන්ගේ ප්‍රදේශ සංවර්ධනය කරන්න. පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත අද පැමිණියා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහායි මන්ත්‍රීවරයා ජනාධිපති කොමිසම වෙත පැමිණියේ. දුඩින් කියන්නේ ආණ්ඩුව කොළපාට වුණත් නිල්පාට වුණත් රතුපාට වුණත් ඒ ඕනෑම ආණ්ඩුවක ස්ථාවර ඇමති ධූරයක් දරපු කෙනෙක්. හැබැයි මෙදාපාර අපිට පුළුවන් වුණා රිෂාඩ් බදුඩින් ආණ්ඩුවට එකතු වෙන එක වළක්ව ගන්න. ඒ නිසා කිසිම බලපෑමකින් තොරව ඔහු පිළිබඳ විමර්ශන කරලා ඔහුට නිසි දඬුවම් දෙන්න වර්තමාන ආණ්ඩුව කටයුතු කරાવી කියන විශ්වාසයෙන් තමයි අපි නැවත වතාවක් තීන සීළු තොරතුරු රැගෙන මේ ජනාධිපති කොමිසම ඉදිරියේ පෙනී සිටියේ. බන්ධනාගාරවල සනීප ආරක්ෂක පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා රුපියල් ලක්ෂ 100ක් යොදවා ඇති බව අමාත්‍ය නිමල් ශ්‍රීපාද සිල්වා මහතා පවසනවා. වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රය අලුත් වැඩියා කිරීම ආරම්භ කරමුනි. ඒ මහතා මේ බව කියා සිටියේ. විශේෂයෙන්ම බන්ධනාගාර වල ගත කරන රැඳවියන් බන්ධනාගාර ගත වෙලා තියෙන්නේ අපේ සමාජය තුළ පවතින විවිධ විෂමතා හා ප්‍රශ්න නිසා. රැඳවියන්ගේ සුබසාධනය ඔවුන් වඩාත් පැහැපත් වාතාවරණයක් තුළ බන්ධනාගාර වල ගත කිරීමට ඉඩ සැලසීම ශිෂ්ට සමාජයක යුතුකමක් හා වගකීමක්. හොඳ කල් ක්‍රියාවෙන් වැඩ කටයුතු කරන රැඳවියන් දෙන්න පුළුවන් සෑම සහනයක්ම ලබා දීලා ඔවුන් සමාජගත කිරීමේ වැඩපිළිවෙල අපි ඉක්මන් කරන බව ප්‍රකාශ කරන්න කැමතියි. සියලු සිරකරුවන් මිනිසයන්ය යනපාටේ යථාර්ථයක් කිරීම සඳහා කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය මොහන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා සඳහන් කරනවා. ගාල්ල සහ බූස බන්ධනාගාර නිරීක්ෂණය කිරීමේ චාරිකාවකට එක් වෙමිනුයි රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. අපි දකිනවා පාරේ යන එනකොට බන්ධනාගාර තාප්පෙ ලියලා තියෙනවා සිරකරුවොත් මිනිස්සෙයි. හැබැයි බන්ධනාගාර ඇතුළට අවිලා බලනකොට ඒක නිකන් වචනෙට සීමා වෙච්ච දෙයක් බවට පත් වෙලා තියෙනවා. ඉතාමත්ම කණගාටුදායක තත්ත්වයක් තියෙනවා. ඉතින් මම දන්නා ඒකට බන්ධනාගාර කොමසාර ජනරාල්තුමාටවත් මේ නිලධාරීන්ටවත් අපිට දොස් කියන්න බෑ. මොකද සාමාන්‍යයෙන් හැම ආණ්ඩුවකින්ම ඉතාමත්ම සුළු මුදල් ප්‍රමාණයක් තමයි වෙන් කරලා තියෙන්නේ බන්ධනාගාරවල රෙසිඩන්ස් කරන කටයුතු වල. ඒකේ මූලික අරමුණ වෙන්නේ මේ බන්ධනාගාර ඇතුළත ඉන්න තමුන්නාසලට වඩා සුව නීතිය නිවැරදිව ක්‍රියාත්මක නොකරන නිලධාරීන් සිටිනම් ඔවුන්ට එරෙහිවද නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි බව නීතිඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය මහතා පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාට ඇප ලබා දීමේ ක්‍රියාවලිය පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළා. අධිකරණයේ ඇස්වාරතින එයාට වටපිට දේවල් වලින් බාහිර දේවල් වලින් අධිකරණයට ඉන්ෆ්ලුවන්ස් වෙන්නේ. අධිකරණයේ ක්‍රියාදාමයට බාහිර දේවල් වලින් බලපෑම් කරන්න හැකියාවක් නැහැ. නමුත් ඔබ ඔය කියන කරුණු අධිකරණයේ ඉදිරියට ඉදිරිපත් කරනවා නම් මේ ඇත්තටම බොරුවක් කරන්නේ. ආ එහෙම නැත්නම් මේ 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 රෝහල් ගැතීම බොරුවක් කියලා. එතකොට අධිකරණයට ඒක සලකා බලන්න පුළුවන්. කෙනෙක් කියන දෙයක් හෝ උපකල්පනයක් හෝ තමන්ට හිතන දෙයක් මත ක්‍රියා කරන අධිකරණයකට බෑ. මේ තීන්දුව අභියෝගයට ලක් කළා අධිකරණ ක්‍රියාවලිය තුළ. නීතිය ඇතුළෙම ඒක පැලක් වගේ අභියෝගයට පත් කරන්න පුළුවන්. නමුත් අපිට පුරවැසියන් හැටියට නීතියෙන් එළියේ ඒක අභියෝගයට ලක් කරන්න බෑ. නීතිය හැමෝටම සාධාරණ විදිහට ඒක තමයි 12ක වගන්තිය තියෙන්නේ. අපි සියලු දෙනාම ශ්‍රී ලාංකිකයන්, දේශපාලඥයන් හා සාමාජික පුරවැසියන් සියලු දෙනාම නීතිය ඉදිරියේ සමානයි. රණවිරුවන් ජාත්‍යන්තර යුද අධිකරණයට රැගෙන යාමට පසුගිය රජය සමනුග්‍රහය දැක්වීමට එකඟ වූ බව ජාතික සංවිධාන එකමුතුව පවසනවා. එහෙන් ඔවුන් ජගත් මානව හිමිකම් සමුලියෝජනාවට වහා පිළිතුරු බැඳිය යුතු බවයි එම සංවිධාන එකමුතුව අද පැවති මාධ්‍ය හමුවකදී අවධාරණය කළේ.
තිහේක යෝජනාව 2015 මානවකම් සමුලූට නිකුත් කරන්නේ ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවලට යුද අපරාධ චෝදනා එල්ල කරන්න. මේ වාර්තාවෙන් එල්ල කරපු චෝදනාවලට දඬුවම් ලෙස තමයි මේ 30ක යෝජනාව එන්නේ. 30ක යෝජනාවට සංශෝධනයක් ගෙනීමේ නාමයෙන් උතර ඒක සාධාරණීකරණය කරනවා. මේ යෝජනාවේ තියෙන භයානක දේවල් අයින් කරලා යම් දේවල් විතරක් අපි එකඟ වෙනවා කියලා. හැබැයි එහෙම කරපු ගමන් 30ක යෝජනාව සාධාරණීකරණය වෙනවා. ඊට අමතරව භයානකම දේ තමයි රණවිරුවන්ට යුද අපරාධ එල්ල කරපු මහකොමසාරිස් වාර්තාවේ පිළිගැනීමක් සිද්ධ වෙනවා එකෙන්. මේ අවස්ථාවේදී කල යුත්තේ මේ මාර්තු මාසයේ සැසියේදී මානව හිමිකම් කොමසාරිස්වරයා විසින් ඉදිරිපත් කරපු වාර්තාවේ පිළිතුරු බැඳීම आंदोलनात्मक जगत संविधान योजनावे अतुलात करुणु सत्यनम ए संबंध मेते किसीवेकुत क्रियात्मक नोवे मंदई मेम माध्यमोट एक्कू नीतिज्ञ कल्याणानंद तिराणगम महता पवसनवा දිහේක යෝජනාව සම්පූර්ණයෙන්ම ඒ යෝජනාවේ ලංකාව සමාන උග්‍රහය දක්වට කිසිසේත්ම රටකට පිළිගන්න බැරි බොරු චෝදනා වලින් සමන්විත යෝජනා වලියක් තමයි ඒක තියෙන්නේ. ඒ කියන ආකාරයේ කරුණු සිද්ධ වුණා නම් යුද්ධ කාලය තුල ද්‍රවිඩ ජාතික සංධානයේ මන්ත්‍රීවරු ওই කියන කාරණා පිළිබඳව කතා කළා නැහැ. නමුත් මේ කාරණා එකක් පිළිබඳව අධිකරණයක් හමුවට මානවික කොමිසම හමුවට පැමිණිල්ලක් කළා නැහැ. නව තනතුරු කිහිපයකට පත්කල නිලධාරීන් රාජකාරී ආරම්භ කිරීම නිල වශයෙන් සිදු වුණා. උතුරුපළාත් ආණ්ඩුකාර දුහුරේටපත් PSM චාල්ස් මහත්මිය යාපනය ආණ්ඩුකාර කාර්යාලයේදී නිල වශයෙන් රාජකාරී කටයුතු ආරම්භ කළේ සර්වාගමික වතාවත් මැදියේ. ඇය උතුරුපළාතටපත් වූ පළමු ආණ්ඩුකාරවරිය වනවා. මීට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් දුහුරිය මෙන්ම රේකු අධ්‍යක්ෂ ජෙනරාල් දුහුරිය දෙහෙබ වූ චාල්ස් මහත්මිය දිස්ත්‍රික් ලේකම්වරියක් ලෙසද කටයුතු කර තිබෙනවා. වැඩබලන ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී ලෙස පත් කෙරුණු යුද හමුදාපති ලුතුනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා එම තනතුරේ රාජකාරිය ආරම්භ කළා. ත්‍රිවිධ හමුදා උත්තමාචාර්යක්ද වැඩබලන ආරක්ෂක මණ්ඩලික ප්‍රධානීවරයා වෙත පිරිනමන ලැබුවා. විශේෂයෙන්ම රටේ ආරක්ෂාව උපරිමයෙන් මහජනතාව බලාපොරොත්තු වෙන ආරක්ෂා සැපීම වෙනුවෙනුත් ත්‍රිවිධ හමුදාවම එකම ආකාරයකට එතුමාගේ දැක්මට අනුව සන්නද්ධ සේනාධි නායකයා වශයෙන් ඔහු ත්‍රිවිධ හමුදා වෙන බලාපොරොත්තු වෙන ත්‍රිවිධ හමුදා පොලිසිය ඒ වගේම සිවිල් ආරක්ෂක බල මුළුවෙන් ඒ බලාපොරොත්තු වෙන කාර්යය ඉෂ්ට සිද්ධ කිරීම ආරක්ෂක මාණ්ඩලයේ ප්‍රධාන යර්ථේ කිරීමට බලාපොරොත්තු වෙනවා. ජාතික ශිල්ප සභාවේ නව සභාපතිවරයා ලෙස පත් කෙරුණු සුදත් අබේසේකර මහතා එම තනතුරේ රාජකාරී කටයුතු ආරම්භ කළේ ආගමික වතාවත් වලට මුල් තැන දෙමින්. ජාත්‍යන්තර හස්ත කර්මාන්ත සම්මාන උළෙලේ හස්ත කර්මාන්ත ක්ෂේත්‍රයේ තිරසර සංවර්ධනය සඳහා වූ හොඳම ආයතනය ලෙස තෝරා ගනු ලැබුවේ ජාතික ශිල්ප සභාවයි. අපේ රටේ මේ වෙනකොට සම්ප්‍රදාය කියන නැත්නම් කලාව ගැන කතා කරේම නැහැ. කලාව ගැන කතා කරා හරි අඩුයි. ඉතින් ඒ අඩුව පුරවන්න මෙවැනි මෙම ආයතනය බාර දීම සම්බන්ධයෙන් මම හිතනවා ඊටාම ගෞරව කරන්න ඕන. මොකද ඒ පුංචි මිනිස්සු වෙනුවෙන් වැඩ කරන්න අවස්ථාවක්. ඉතින් ඒක පුළුවන් තරම් හොඳින් ඉෂ්ට කරන්න බලාපොරොත්තු වෙනවා. මම ජාතික ශිල්ප සභාව ලෝකයට ගෙනියන්න අනිවාර්යෙන් බලාපොරොත්තු වෙනවා. ඒක තමයි මගේ පළවෙනි අරමුණ. මැණික් කර්මාන්තයේ නිරත පිරිස සඳහා විධිමත් පුහුණුවක් ලබා දී ගැටලු निराකරණය කිරීමට පියවර ගන්නා බව මැණිකා ස්වර්ණාභරණ පරීක්ෂණ අභ්‍යාස ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් තිලක් ධර්මරත්න මහතා පවසනවා. මැණිකා ස්වර්ණාභරණ පරීක්ෂණ අභ්‍යාස ආයතනයේ පළමු පුහුණු වැඩසටහන නිමකල පිරිසට සහතිකපත් ප්‍රදානය බේරුවල චීන කොටුවේදී සිදු කෙරුණා. ගෙවුඩ කර්මාන්තය හා තාප පිරියම් කිරීම පිළිබඳ තෙදින පුහුණු වැඩමුළුවක් ලෙසයි එය පැවැතුණේ. 25 දිනක මෙහිදී පුහුණු ලැබූ අතර තවත් 50 දිනකට දෙවන අතිරේ පුහුණුව ලබා දීම ආරම්භ කර තිබෙනවා. රට පුරා විශේෂයෙන්ම මැණිකා සර්ණමණ කර්මාන්තයේ එදිලා ඉන්න ව්‍යාපාරික බෞතුන් සිටින ස්ථානවලට ඒගොල්ලෝ අපි ගාවට එනවට වඩා අපි යනවා ඒගොල්ලෝ ගාවට. අලුතෙන් හිතන්නට මැණිකා ස්වර්ණාභරණ කියන දෙක එකට එකතුව ඒකේ විශාල විෂයන් තියෙනවා. ඉතින් මේ විෂයන් හැම දෙයක්ම අපි මැණික්සා සර්ණමණ පරිශන ආයතනයේ වෙනුවෙන් සියලුම ව්‍යාපාරික බෞතුන්ට කියලා දෙන්න තමයි අපේ උත්සාහය. දැන් ව්‍යාපාරික පුවත්. උදා වූ නව වසර සඳහා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් සිය ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීම ප්‍රධාන කාර්යාලයේදී සිදු කළා. සර්වාගමික වතාවත් වලට මුල් තැන දෙමින් එම කටයුතු සිදු කෙරුණු අතර සභාපති ජගත් වැල්ලවත්ත මහතා ඇතුළු ඉහළ කළමනාකාරීත්වයේ සහ සේවක මණ්ඩලය මෙම අවස්ථාවට එක්ව සිටියා. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් ලෙස ඉදිරියටත් මෙරට ජනතාවට ඉහළ රැකවරණයක් ලබා දෙන බවයි සභාපතිවරයා මෙහිදී සඳහන් කළේ.
CBL සමපෝෂ සහ කොළඹ දිස්ත්‍රික් බාලදක්ෂ සංගමය එක්ව පැවැත් වූ බ්‍රෙක්ෆාස්ට් චැලෙන්ජ් බාලදක්ෂ අභියෝගතා තරගය රත්මලාන හින්දු විද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. සෞඛ්‍ය සම්පන්න සහ සමබර උදෑසන ආහාර වේලක වැදගත්කම පිළිබඳ අවබෝධයක් ලබා දීමද මෙහිදී අරමුණු කෙරුණා. නිර්මාණාත්මක ආකාරයෙන් සමබර උදෑසන ආහාරයක් පිළියෙල කිරීම බාලදක්ෂයින්ට ලබා දුන් අභියෝගයයි. දස දින බැගින් වූ කණ්ඩායම් 45ක බාලදක්ෂයින් 450ක් මෙම තරඟයට එක් වුණා. CBL ආහාර අංශයේ අලෙවි සාමාන්‍ය අධිකාරී ජයංග පෙරේරා මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මේ සමගින් ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාට පත්වනවා. සුබ රාත්‍රියක්. www.itnnews.lk